අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මොල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල තවත් කොවිඩ් මරණ 94ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5111 දක්වා ඉහළට අද දිනේට රෝගීන් 2956ක් සමස්ත රෝගීන් සංඛ්‍යාව 330000 ආසන්නේ मेरठ कोविड वैलंदुनु दरुवन संख्याव 45000 पानी 20000 औरदु 10 ट अडुई दरुवन 14 दिनकु जीवितक्षेट बूस्टर इन्नतक लबा दीमट जनपति अवधानय हमुदापति कियाई पार्लिमेंतु कोविड पकुरक एद्दै सोयन्न सीसीटीवी परीक्षावट रागम मरण आदाहनेट महर वत्तल बियगम एतुलु आदाहनागार निमल्लंस मेदिहत्वेई අතරමැදි කොවිඩ් මැදිස්ථාන නව රෝහල්වාට්ටු සේම ආදාහනාගාරද අවශ්‍ය වීම කනගාටුවට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය කියයි. ඉන්දියාවේ සේම මිනි කඳු ගොඩ ගැසෙනකන් බලන් ඉන්න එපා. සජිත් රජෙන් නිල්ලයි. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් කොවිඩ් මර්ධනයට වහපත් කරන්න යයි හිටපු අගමැති රනිල් ආණ්ඩුවෙන් නිල්ලයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේට වීදි සටන් අතහැර අලුත් සටනකට ගුරුවරුන් සූදානම් පාලන මිලට සහල් නැතිනම් මෝල් හිමියන් අධිකරණයට ගහින් වැටුණු මිනිහට එළදෙන ඇන්න කිරිපිටි හිඟය උපතින් ආබාධිත දරුවන්ට වඩා ආබාධිත පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් ප්‍රථමයෙන් දේශය පුවත් ඒ දින හඳුනාගත් තවත් කොවිඩ් මරණ 94ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරු වේ තහවුරු කළා. මේ අතර මෙවන විට මෙරට දරුවන් 45000කට වැඩියෙන් කොවිඩ් රෝගියට ගොදුරු ඇතැයි රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා. මෙම දරුවන් අතරින් 20000ක් පමණ වයස අවුරුදු 10ට අඩු බවයි වාර්තා වී ඇත්තේ. සේක්‍රේන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය අපේ දරුවන්ද ගොදුරු කරගනිමින් සිටින්නේද යන්න දැන් බරපතල ප්‍රශ්නයක්. මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා. මේ දක්වා කොරෝනා රෝගීන් ළමයින් 45000ක් පමණ දින වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් 20000ක් පමණ අවුරුදු 10ට වඩා අඩු ළමුන් බව සුගිරා සෞඛ්‍ය අමාත්‍යමය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයටපත් කළා. මේ අතරින් 14 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ 14 දෙනාගෙන් වැඩි පිරිසක් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ළමුන්. මේ නිල වාර්තාව 45000 කිව්වට තව බොහෝ ළමුන් පිරිසක් සමාජයේ මේවර විට සජීවිත වෙලා ඉන්නවා. මේ අතර පාර්ලිමේන්තුව බැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද කොරෝනා රෝගීන් බවට පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුව තුල ඔවුන් ඇසුරු කළ අනෙකුත් මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් හඳුනා ගැනීම සඳහා මෙවන විට CCTV දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා ඒ බව අපකල විමසීමකදී තහවුරු කළා. මහින්දානන්ද අලුත්ගමගේ තිස්ස කුට්ටියාරච්චි, රෝහණ දිසානායක සහ දිලිප වේදාරච්චි යන මැති ඇමතිවරුන් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබනවා. පවතින අවධානම් තත්ත්වය හේතු කොටගෙන තැපල් කටයුතු සීමා කිරීමට සිදු වේ ඇති බව තැපල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඒ අනුව තැපල් කටයුතු සතියකට දින 4ක් පමණක් පවත්වාගෙන යන බවයි ඔහු සියතට ප්‍රකාශ කළේ. ඉහළ යන කොවිඩ් මරණ හේතු කොටගෙන මෘත ශරීරාගාර පිරී යමින් පවතිනවා. විශේෂයෙන් මේ දේහ කඩිනමින් ආදාහනය කළ යුතුයි. උද්ගත වෙමින් පවතින තත්ත්වයේ අනුව සමහර ආදාහනාගාර පැය 24ම ක්‍රියාත්මක කළත් මේ සිරුරු ආදාහනය හිතන තරම් පහසු වන්නේ නැහැ. ඒ නිසා වහා ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. රාගම රෝහලේ උද්ගතව ඇති තත්ත්වය පරීක්ෂා කර බැලූ රාජමාත්‍ය නිමල්ලන්ස අවශ්‍ය නිසි පියවර ගැනීමට උපදෙස් දී තිබෙනවා. රාගම රෝහලේ ඇති මෘත ශරීර මහර වත්තල බියකම ජෛල කටාන සහ මේගම ආදාහනාගාර වෙත වහ යවන්නේ ඇයි ඔහු උපදෙස් දී තිබෙනවා. මේ අතර අද දියුලපිටියේදී මාධ්‍ය හමුවක් ඇද වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අතරමැදි රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කරන වාසේම ආදාහනාගාරද අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට තරම් අද අප අවාසනාවන්ත වී ඇති බවයි. අපි දන්නවා බොරැල්ලේ ප්‍රධාන ආදාහනාගාරයට දවසකට උච්චල අවසන් කරන්න පුළුවන් 20ක් වගේ ප්‍රමාණයක් කියලා. පැය 24ම වැඩ කරොත් නමුත් ඒ 20ට වඩා විශාල ප්‍රමාණයක් මලමිනී ගොඩ ගැහෙනවා කොළඹ ආශ්‍රිත රෝහල්වල. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන එක හරි
රෝහලවල වාට්ටු වැඩි කරන එක හරි ඒ වගේම ආදාහනාගාරවල දාරිතාවය අනිවාර්යයෙන් වැඩි කළ යුතුයි ආණ්ඩු මේ විදිහට නම් කොවිඩ් කළමනාකරණය කරන්නේ පාසල් හදනවා වෙනුවට රෝහල් හදනවා වෙනුවට ආදානාගාර හදන්න වෙන තත්ත්වයක් ආණ්ඩුට උද්ගත වෙනවා අවසන් වශයෙන් වගකිවේතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට මතක් කරන්නේ මිනී කඳු ගොඩ ගැසෙන රටක් හදනවාද එසේ නැතිනම් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කරගන්නවාද යන්නයි ඔබද මබද නිරෝධායන නීති අකුරටම පිළිපැදිය යුතු අතර ඒවා නොසලකන මිනිසුන්ට දුටුතැන විරෝධය පාන ලෙසද අප ඉල්ලා සිටිනවා නිරෝධායන නීති අකුරටම පිළිපදිමු නියමිත ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගී ප්‍රවාහණය ක්‍රියාත්මක බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා රාජකාරී හැඳුනුම්පත අනිවාර්ය බවයි ඔහු පවසන්නේ බස් රථ අපි අඩුවෙන් ධාවනය කරපුවා මේ බස් රථ තුල තදබදය වැඩි වෙනවා. ඒ නිසා අපි තීන්දුව කරනවා බස් රථ ධාවනය කරන බස් රථ ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කෙරුවොත් තමයි ආසනගත ගානට මගින් පවත්වාගෙන යාමට හැකියාව තියෙන්නේ. පෞද්ගලික බස් ධාවකින්ටත් අපි කියලා තියෙනවා නියමිත කාලසටහන් ධාවනය කරන්න. රාජකාරී සඳහා යන අය පමණයි ප්‍රවාහනය කර යුත්තේ. යාගේ හැඳුනුම්පත් ඕන දා පරීක්ෂා කරන්නත් පියදුරු කොන්දොස්තර මහතුන්ට අවසර තියෙනවා. පොලිසිය උපදෙස් දීලා තියෙනවා මේ වෙනකොට ආසනගත මගින් සංඛ්‍යාව පමණයි ප්‍රවාහනය කර යුත්තේ. ඒ රියදුරු කොන්දොස්තර මහතුරු අත්අඩංගුවට අරන් උසාවි ඉදිරිපත් කිරීම පවා අපි කෙරුවා ලංගමත් අපි එහෙම කෙරුවා බස් රථ කීපයක් ඒ වෙනකොට බලපත්‍ර 20කට ආසන්න ප්‍රමාණයක් අන්තර්පලාත් ඒ වගේම 50කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර බලපත්‍ර අත්තිටුවලා තියෙනවා තිබුණේ එක සැරේ මගෙන් එන එක නම් ප්‍රශ්නේ ඒකත් දැන් සඳුදා දිනේ සිට වෙනස් කරලා තියෙනවා තදබදයක් තිබුණත් තදබදයක් නැති වුණත් මගින්ට බස් තිබුණත් නැති වුණත් රියදුරු කොන්දොස්තර මහතුරුන්ට කිසිම අයිතියක් නැහැ එක මගියෙක්වත් බස් රථය තුල හිටගෙන ගෙන යන්න එහෙම කවුරු හරි අහු වුණොත් අපි මේ වෙනකොටත් පොලිසියට උපදෙස් දීලා තියෙනවා එයයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම මත පොලිසියට ඉදිරිපත් කරනවා ඇති දිගින් දිගට මේ නීති උල්ලංඝනය කෙරුණොත් පොදු ප්‍රවාහන තුල තදබද ඇති වුණොත් නැවතත් අපිට පොදු ප්‍රවාහනය වරංගු කරන්න කනගාටු වෙනුමක් සිදු වෙනවා පලාත්තුල බස් රථ 4500ක් පමණ ධාවනය වෙනවා ඊට අමතරව අන්තර් පලාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය වෙනවා සාමාන්‍ය ජනතාවගෙන් අපි කරුණු කිව්වා සිටිනවා මේ පාසුකම් සලසලා දීලා තියෙන්නේ මේ සති දෙකක තුනක කාල සීමාවක් සඳහා පෞද්ගලික අංශයේ රජයේ සේවක සේවිකාවන් සඳහා මේ අවස්ථාවේදී පොදු ප්‍රවාහන භාවිතයෙන් වර්ගී සිටින කියලා අපි ඉල්ලීමක් කරනවා අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්න දිවයිනේ සෑම ප්‍රදේශයකම අපි පැහැදිලිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර වලට අපි පැහැදිලිව උපදෙස් ලබා දීලා තියෙනවා බස් රථවල හිටගෙන මගින් ගෙනියාමෙන් වලකී සිටින ලෙස මේ චක්‍ර ලිපිය නැත්තම් චක්‍ර ලේඛනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මීන් හෙට දිනේදී රසයට වාර්තා කළ යුතුයි ඉන්දියාවේසේ කොරෝනා මරණ ගොඩ ගැසෙන තෙක් බලා සිටීම රජයේ ප්‍රතිපත්තියදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. ඒ දෙමරවැව මැණික් රජමහ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් මුණ ගැසෙන අවස්ථාවේදී. සෛඛ්‍ය මාත්‍ය ඇක්ෂේ නියුජ් ඇක්ෂේ ගැටලා. අනිත් පුදුම මිනිස්සේ පුදුම ප්‍රකාශන කරා. අත්තේ භයානක වුණොත් එයා කියන ඉන්දියාව වගේ මේ මලමිණි ගොඩ ගැහෙනකන් බලන් ඉන්නවා. බලන් ඉන්න වෙයිද? අත්තේ භයානක වෙනකොට මලමිණි ගොඩ ගැහෙනකම් ඒක දිහා බලාගෙන ඉන්න එක මේ රජ ප්‍රතිපත්තිය. දිගින් දිගටම රජය අමතක කියාගෙන යනවා. එන්නත ලබා නොගත් කට්ටිය තමයි බහුතර ප්‍රතිශතයක් මරණයට පත් වෙන්නේ සහ ආසාදිත කට්ටියක්. එතකොට අපි අහන්න ඕන ප්‍රශ්නය. දැන් එන්නත ලබා නොගත් නිසා ආසාදිතින් වැඩි වෙනවා. මරණ වැඩි වෙනවා. කවුද රජයේ ජනතාවට එන්නත ලබා දෙන එක කරුකු කරන්නේ? මාස ගණනාවක් වුරුල්ලි. කිව්වොත් නේද මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මට सदाचार संपन्न මේ මරණ සිදු වෙන්නේ එන්නත් නොකටයි එහෙම අයිතියක් නැහැ මේ ආන්දී වැඩියක් තුනට කියන්නේ පරක් වෙලා එන්නත ගින්නල්ල සිදු වීම තුල එන්නත් වල මිල ගන්න ඉහළදී ඒක ඩොලර් 5ට ගින්නන්න පුළුවන් එන්නත වෙන්නේ ඩොලර් 5ක් ගේ ඉතින් එතනදී එන්නත් දූෂණය වුත් සිද්ධ කොරෝනා මර්ධනයට වහම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න යයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය අසාර්ථක බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම කොරෝනා මරණවල වගකීම කාර්ය සාධක බලකායේ බාරගත යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. කොවිඩ් වසංගතය අද සීග්‍රයෙන් පැතිරෙනවා. දවසකට 90ක් 100කට වැඩි ප්‍රමාණයක් මිය යනවා. මේ සංඛ්‍යා ලේඛන ගැනත් ප්‍රශ්න තියෙනවා. වෛද්‍ය හා සෞඛ්‍ය ශාස්ත්‍රය නිසා තමයි අද අපි බේරෙලා ඉන්නේ. ඒත් ඒ අයට ඇහුම්කන් දෙන්නේ නැහැ. වෛද්‍යවරුන් ලොක්ඩවුන් එකක් ඉල්ලලා තිබෙනවා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව කුමක්ද කියලා අඩුගාන රටට දන්වන්නේ. මොකද මේකේ වගකීම බාර දීලා තියෙන්නේ මේ කාර්යකායක බලකායට. ඒ බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් නැහැ. මේ කොමිටිය අද මේ මරණ වලට විශේෂයෙන්ම වග කියන්ට උවමන. WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕනේ. අද එහෙම කොමිටියක් ලංකාව විතරයි නැති. අනික හැම රටකම එහෙම කොමිටියක්. ඉතින් වහාම වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කරන්න තිබෙනවා. නැත්තම් ලංකාව 21 වෙනි ශතවර්ෂයේ විශාල මහා නුගරකට පත් වෙන්න පුළුවන්. සහල් සඳහා පාලන මිල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අධිකරණයට යන බව සහල් මොල් හිමියන් ප්‍රකාශ කරනවා. අගෝස්තු 15ට පෙර පාලන මිල ගැසට් කළ යුතු බවයි මොල් හිමියන් රජයට අවධාරණය කරන්නේ. කැබිනට් ඇමතිවරු දෙන්නා ප්‍රකාශ කරා වුන් දෙන්නා කැබිනට් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා කියලා මේ පාලන මිලට හාල් විකුණ ගන්න බැරුව ගියොත්. එතකොට මේ අගෝස්තු 15 වෙනකොට එතෙක් තිබුණු යල් පැන ගිය දඩ මුදල් වෙනුවට පාරිභෝගිකයාට වැඩි මිලට හාල් විකුණන කට්ටියට රුපියල් ලක්ෂයක දඩයක් ගහනඳ ඇමතිවරු දෙන්නා කැබිනට් එක මාර්ගයෙන් තීරණයක් කරන් තියෙනවා. ඒක අගෝස්තු 15 වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. අපි දැඩි විශ්වාසයෙන් බලාගෙන ඉන්න අගෝස්තු 15 මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවද කියලා. එහෙම නැත්නම් අගෝස්තු 15න් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්ගෙන් අපි උපදෙස් ලබාගෙන තියෙනවා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේට වග කියන්න ඕන. එතුමා අපේ ගංගොල අර හේන් වලට බඳින පඹයෝ නෙමෙයි පාරිභෝගික අධිකාරී සභාපතිලා කියන්නේ සත්තු බය වෙන්න වාගේ බය කරන්න නෙමෙයි නීතිය තුමන්ගේ අතේ තියෙනවා. දැඩි කැපකිරීමක් කරලා අගෝස්තු 15 වෙනකොට මේ කැසට් පත්‍රය එළියට දාලා පාරිභෝගිකයාට පාර්ලිමේන්තුවට හාල් ලබා දෙන්න කියලා. එහෙම නැති වුණොත් අපි එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ග වලට පෙළඹෙනවා. දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට අපි පෙළඹෙනවා. මේ රටේ කූට ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට මාපියා කරුවන් කීප දෙනෙකුට මේ රටේ දුප්පත් අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන මේ තමන්ගේ පවුලේ මුදල මේ කූට ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න එපා. ගෑස් සහ කිරිපිටි හිඟය දිනපතා උග්‍ර වෙමින් තිබෙනවා. මේ ගැටලුවේදී රජය හැසිරෙන්නේ වගේ වගක් නැතිවයි. කිරිපිටි නැතිවීම ගහෙන් වැටුණු මිනිහට එළදෙන ඇන්න වගේ කියන පරණ කියමනක් වෙනස් වෙලා. බෙවන පිට වෙළඳපොළ තුල පවතින ගෑස් සහ කිරිපිටි හිඟය පිළිබඳව අප මේ දිනවල නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරමින් සිටිනවා. අප දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළත් වෙළඳපොළ තුල පවතින කිරිපිටි සහ ගෑස් හිඟයට නිසි පිළිතුරු ලබා දෙන්නට අමාත්‍යංශ අමාත්‍යවරු සහය සම්බන්ධයෙන් කටයුතු කරන කිසිදු ආයතනයක් පියවරගෙන නොතිබීම ඉතාම කනගාටුවට කරුණක්. ඒ වගේම කිරිපිටි පැකට් එකක් වෙළඳපොළ තුල සොයා ගැනීම තව දින කිහිපයකින් කලුනික සොයා ගැනීමක් වනුන අනුමානයි. කිරිපිටි නෑ හිගයි. පොඩි ළමයෙකුත් නෑකුත් නෑ දැන් නිල් පාටක නෑ ගහ පාටක නෑ නේ. අපහසු වෙන ඉතින් ඔය කරනවා ඉතින් අර මැරෙන ඉන්නා මනුස්සයෝ නොමැරි ජීවත් වෙන්න කරනවා කොහොමද? අඩව 3-4කටම ගියා. දේශායිත කිරිපිටි ගොඩක් අඩවල් වල නෑ. කිසිම කඩේක තිබ්බේ නෑ. දැන් ග්‍රෑස් ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ලාෆ් ගෑස් අරන් තියෙන කට්ටියට ඒක මාරු කරගන්න විදියක් නැතුව තියෙනවා. මාර ප්‍රශ්න ටිකක් තමයි ඉතින් තියෙන්නේ. මේ කොරෝනා ඇදිලා එහෙම මිනිස්සු ජීවත් වෙන්න බය වෙන කාලෙක ඇත්තටම හරිම අසීරු තත්ත්වයකට තමයි මේ රටේ හැම දිනම පත් වෙලා තියෙන්නේ. මේ කොරෝනා දවස්වල දරුවන්ට දෙන්න කිරිපිටි නැහැ. අනික ගෑස් නැහැ. රජයේ කියනවා කහපාටක දීලා නිල් පාටක ගන්න කියලා. ඒක කරන්නේ නැහැ. ඒකට මොකද්ද කවුද වග කියුත්තේ? කඩවල වලට ගියාම ඉතින් අපිට මොන පිටි වර්ග නැහැ. ඉතින් මෙයාලා බොන්නෙත් නැහැ. ඒක නිසා ඉතින් මේ හරි ප්‍රශ්නයක් මකට මුණ දීලා තියෙන්නේ. ගෙවල් වල ගෑස් සිලින්ඩර් දෙක ගානේ තියාගෙන නැහැ නේ. දැන් ලාස්ට් ගෑස් පාවිච්චි කරපයට ඒව නැහැ. ලීටර තියෙනවා. දැන් එක මාසයකට එක ගානක් ඊළඟ සතිය ගිහින් බලනකොට එක ගානක්. ඒ වගේම තමයි දැන් කිරිපිටි. කිරිපිටි මේ කඩේ එකකවත් නැහැ. ඉතින් පාන් පිටි තමයි දීලා දෙන්න වෙන්නේ. කිරිපිටි නැහැ අපට. කන බොනේ වඩුයි. හෙඩ්ඩු ඉන්නවා පොඩි ළමිනුත් තිනවා. ඉතින් අපිට ඒක කොහොම හරි හලස්සලා දෙන්න කාට කියන්නද? ඉතින් මේ දුක අපි කියන්නේ ඒකයි. වෙනද කිව්වේ ගහෙන් වැටිච්ච මිනිහට ගොන ඇන්න කියලා. දැන් ලංකාවට වෙලා තින්නේ ගහෙන් වැටිලා ඉන්නකොට එළ දෙන තමයි ඇනලා තියෙන්නේ. ඩොලර් මිලියන 500ක් 600ක් වර්ෂයකට කිරිපිටි ආනයනයට වෙන් කරනවා. ඩොලර් නැති වුණාම කිරිපිටි නැති වෙලා තියෙනවා. මේ තත්ත්වය පිළිබඳව රජයන් ඇටියට නිසිපියවර ගත්තනම් මේ තත්ත්වය අපිට උදා වෙන්නේ නැහැ. කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා.
වගේ දැන්වත් තේරුම් අරගෙන දියර කිරි නිෂ්පාදනය වෙනුවෙන් රජයේ හැටියට කතා කරන්නේ නැතුව කැප වෙන්න ඕන ජනතාවට කිරි නොබී සිටියත් ආහාරයක් පිස ගැනීම සඳහා තේ උගුරක් බීමට හෝ වතුර ටික රත් කරගන්නවත් ගෑස් ටික ලැබෙන්නේ නැතිනම් එය ජනතාව විඳින කොතරම් වූ ඛේද වාචකයක්ද මෙතර ගෑස් පාරිභෝගිකයින් පත්ව ඇති අපහසුතාවයට කඩිනමින් පිළියම් යොදන ලෙසට ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විෂය බාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබෙනවා ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට ගෑස් වෙළඳ පොලින් 20-25ක පමණ ප්‍රමාණයක් ලාෆ් ගෑස් පාරිභෝගිකයින් වූ බවත් එම ජනතාව මේවන විට ගෑස් සිඟේ නිසා දැඩි අසිරුතාවයකට පත්ව ඇති බවයි අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳවත් කනගාටුව පළ කරන බවයි ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ එබැවින් ජනතාව තවත් අපහසුතාවයට පත් නොකර ගෑස් සිඟේට පිළියම් යොදන ලෙසටයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා සිය අත්සනින් යුතුව රාජ්‍ය අමාත්‍ය ලසන් තලගිය වන්න මහතාට මෙම ලිපිය යොමු කර තිබෙන්නේ රට තුල පවතින වත්මන් ඩොලර් හිඟයට වත්මන් රජයේ මෙන්ම පසුගිය රජයන්ද වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂිත සිල්වා පවසනවා මේ වන විට රට තුල පවතින නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8 දක්වා අඩු වී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ ජූලි මාසේ 31 වෙනිදා වෙනකොට අපේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ට අඩු වෙලා තියෙනවා. ඒ නිල සංචිත ප්‍රමාණයෙන් රත්තරන් ටික අයින් කරාම අපේ අතේ තියෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.35ට අඩු වෙලා තියෙනවා. මාස 1.6කට පමණයි ආනයනය කරන්න අතේ සංචිත තියෙනවා. මේ මේ අදියේ වෙච්ච මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ තිබිච්ච දේශපාලන මතවාදයත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ ප්‍රශ්නේ බැරාරුම් වෙලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ මට 2.50 දේශපාලනය කරන්න ඕනේ නැහැ අද රට පාලනය කරන්නේ මේ ආණ්ඩු අපි නෙමෙයිනේ විපක්ෂය අපිට දෙන්න පුළුවන් සියලුම ඒ සහයෝගය ලබා දෙන්න මේ රටේ මිනිසුන්ගේ මේ ඉරණම වෙනස් කරන්න වැරද්දක් වුණාම මේ වැරද්ද මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ වැරද්ද නිවැරදි කරගන්න එකයි ආණ්ඩුවට කළ යුත්තේ ඌමිරලක් එනවනම් පොඩි වතුර ලොකු වැවක් වගේ පෙවුනට ඌඹියා වතුර බින්දු එකෙන් යන්නේ නැහනේ සයිඩ් එකෙන් යනවා හැබැයි අර ගමනම යනවා මම කියන්නේ මේ දැඩි මතේ हिमियान කොවිඩ් තත්ත්වය නිසා වේරි සටන් අතහැර නව මානෙකින් වර්ජන සටන ආරම්භ කරන බවයි ගුරු වෘත්තීය සමිති සංගම් පවසන්නේ. කොතලවල පනතට එරෙහි පිරිස් අදත් අදහස් පළ කළා. මේ අතර දිලුම් අමුණුගම රාජාමාත්‍යවරයා පවසන්නේ පාසල් විවෘත වූ පසු වේරි සටන් අවසන් බවයි. ගුරුවැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස ඉල්ලමින් පසුගිය 4 වෙනිදා මහනුවරින් ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ පස්යාලේදී తాවකාලිකව නතර කළා. පවතින කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනය සැලකිල්ලට ගනිමිනුයි ගුරු සංගම් මෙම තීරණයට එළඹුණේ. විරෝධතා පාගමන නතර කළද අනුකූත වෘත්තීය ක්‍රියාමාර්ග පෙර ආකාරයෙන්ම පවත්වාගෙන යන බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වී අදට දින 28ක් මේ අතර ගුරුවැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිතිය මෙලෙස අදහස් පළ කර සිටියා. හෙට 10වල් 12ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේට නැත්නම් යුනෙස්කෝ එකට ලිපියක් ඉදිරිපත් කරමින් කියා සිටිනවා උන්ටත් මැදිහත් වී මේ ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය වැටුප් විෂමතාවය සඳහා ඉදිරිපත් වන ලෙස. අපේ අරගලය ඒ විදිහට යනවා. අපි දන්නවා මේ අරගලයේ තීරණාත්මක දවස හෙට. උද අපි දන්නවා එච දිනේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වීමට නියමිත. කැබිනට් මණ්ඩලයෙන් මේ සඳහා අපිට විසඳුමක් ලැබෙන්න ඕනේ. මේක අවුරුදු 20 ගණනක් තිස්සේ ගුරුවරුන්ගේ තිබුණ වැටක් විෂමතාවය. එතකොට මේ රටය මේක පිළි අරගෙන අපි ලබන අයවැයට මේව ඇතුළත් කරලා යම් මට්ටමකට මේව විසඳන්න අධ්‍යාපන අමාත්‍යතුමා එකඟ වෙලා තියෙනවා. ජෝසප් ස්ටාලින්ලට එහෙම ඕනේ. දැන් වැඩේ වෙනවා. හැබැයි පාසල් ඇරියන අපිට බලා ගන්න තිබුණා ස්ටාලින් මහත්තයත් එක්ක ගුරුවරු කී දෙනෙක් ඉන්නවද ඉතින් එතුමාට ගුරු උද්ඝෝෂණයක් පාසල් වහලා තියනකම් කරනවා මිසක් කවුරු හරි ගිහින් දාලා ගුරුවරු කියලා පාසල් අරපු දවසේ ඉඳන් නම් එතුමාට උද්ඝෝෂණ කරන්න බෑ කියන එකයි අපිට කියන්නේ දුප්පත්කම සහ විවිධ රෝගාබාධ නිසා දහතුක් විඳින පවුල් අපේ රටේ ඕන තරම් ඉන්නවා සමෘද්ධිය ජනසවිය වැනි විවිධ දේශපාලන ව්‍යාපෘති 48 නිදහසින් පසු ක්‍රියාත්මක වුණා නමුත් මේ එකදු ව්‍යාපෘතියක්වත් දුප්පත්කම නැති කිරීමට සමත් වෙ නැහැ
හොදෙක්ම එදා වේල ජීවත් වීමට ලැබෙන ආධාර ලෙස පමණයි මේ ව්‍යාපෘති හඳුන්වන්න පුළුවන්. සමෘද්ධියක්වත් ලැබෙන්නේ නැති අසරණ පවුල් අනන්තවත් තාමත් මේ අපේ රටේ ඉන්නවා. මේ අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවන ඉරණවිල සමිතුගම පවුලක් පිළිබඳ තොරතුරු. මේ මවට වයස අවුරුදු 35යි. උදැසනින්ම වෙරළට යන ඇය හරි හරියට පිරිමි එක්ක මාදැල්ලා දිනවා. ඇගේ ස්වාමි පුරුෂයා බහුතන යාත්‍රාවකයි රැකියාව කරන්නේ. ඔහු නිවසට එන්නේ මාස දෙකක් විතර මහ මුහුදත් එක්ක පොර බදලා. ඒ ආවත් ඔහු රැගෙන එන සොච්චම් මුදල මේ පවුල ජීවත් කරවන්න මදි. අපි මේ පවුලේ සෝචනීයම කතාව කියන්නයි හදන්නේ. මේ අම්මයි තාත්තයි එක්ක දරුවන් 5 දෙනෙක් මේ පවුලට ඉන්නවා. දියණියන් දෙදෙනෙකුගේ සහ පිරිමි දරුවන් 3 දෙනෙකුගේ කුසගින්න නිවන එක ලොකු සටනක්. බාල පිරිමි දරුවන් දෙදෙනාම උපතින්ම ආබාධ සහිතවයි මේ පවුලට එක් වුණේ. ඒ මේ ආබාධ සහිත දරුවන් දෙදෙනාට අවශ්‍ය බෙහෙත් සහ පෝෂණීය සහිත ආහාර දෙන එක මේ මවට සහ පියාට හිණයක් වෙලා. මාස දෙකක් තාත්තා මහ මුහුදේ ඉඳලා අරගෙන එන මුදල කෑමටවත් මදි නිසා මේ අම්මා මේ දරුවෝ 5 දෙනාව මේ ලෑලි ගහ පුට්ටකර මඩුවේ තනි කරලා මාදැල්ලා දින්න යනවා. මේ මඩුව තියෙන්නේ පහත් බිමක. ඒ නිසා පුංචි වර්ෂාවටත් ජලය ඤට වෙනවා. මේ අසරණකම ගැන මොනතරම් බලධාරින්ට කිව්වත් ඒ බීරි අලින්ගේ කන් තාම ඇරිලා නැහැ. අඩුම ගානේ සමෘද්ධියක්වත් අද වෙනකන් දීලා නැහැ. මහ පොළවේ දෙවිවරු විය යුතු රජයේ නිලධාරින්ගේ ඇස්පෙන්නේ නැති නිසා මේ වැඩිහිටි දියණියන් දෙදෙනා මේ නිවස වූ මඩුවේ ඉදිරිපිට ඇති පහන් පැල දල්වන්නේ නොපෙනෙන දෙවියන්ගේ පිහිට බලාගෙන. ඉතින් අපි සමෘද්ධිය ඉල්ලලා කීප වතාවක්ම දැම්ම අපිට සමෘද්ධියවත් නැහැ, කිසිම දෙයක් නැහැ. නිවසත් ගොඩක් අබලන් තත්ති තියෙන්නේ, ටොයිලට් නැහැ, වතුර නැහැ. අපිට කිසිම දෙයක පාසුකම් නැහැ. යන්න ඕන හැම තැනටම ගිහිල්ලා ඉල්ලුවා. ඒත් නෑ, මට ගොඩක් පින් ඒ උපකාර කරොත් ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා මං ඉල්ලන. හලවත ඉරණවිල සමිතගම පැත්තේ ඇස්කන් පේන රජේ නිලධාරියෙක් හෝ ඉන්නවනම් මේ පවුල දිහා බලන්න, වහා හැකි දේ කරන්න, ලෝකය වෙනස් කරන්න පුළුවන් මහ පොළවේ ඉන්න දෙවිවරු වගේ මිනිසුන්ට කියලයි අපේ විශ්වාසය. අනුරාධපුර සඳහිරු සෑයේ චෝඩා මාණික්‍ය අද බෙල්ලන්විල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කළා. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි. ඒ අනුව අද සිට චෝඩා මාණික්‍ය දිවයින පුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භ වෙනවා. දින තුනක් පුරා අනුරාධපුර සඳහිරු සෑයේ චෝඩා මාණික්‍ය තැන්පත් කර තිබුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ. අද පෙරවරු 10:30ට යෙදුණු සුබ මොහොතින් චෝඩා මාණික්‍ය රගත් පෙරහර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දක්වා වැඩම කරවනු ලැබුවා. අද සිට දින 47ක් පුරා චෝඩා මාණික්‍ය රගත් පෙරහර දිවයිනේ විහාරස්ථාන 48ක් වෙත වැඩම කිරීමට නියමිතයි. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි. ඉන් අනතුරුව සඳහිරු සෑයේ ඉදිවන පුණ්‍ය භූමිය වෙත චෝඩා මාණික්‍ය රැගෙන යාමට නියමිතව තිබෙනවා. කොත්වහන්සේ පැලැන්දවීමේ පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ නොවැම්බර් මාස 18 වනදායි. සදහැවතුන්ට ස්තූපය විවෘත කිරීම නොවැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර දේවාලයන්හි කප් සිටුවීම හෙට සිදු කරනවා. ඒ අලුයම 1:09ට යෙදෙන සුබ මොහොතින් කප් සිටුවීම සඳහා අවශ්‍ය කප අලුත්නුවර දේවාලයේ සිට මහා වැසිමතේ මහනුවරට වැඩම කළා. නාත විෂ්ණු කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව දොළොස්වන දාතේක් පෙරහර පහක් පැවැත්වීමට නියමිතයි. ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර 13 වනදා වීථි සංචාරය කෙරෙනවා. දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව පළමු රන්දෝලි පෙරහර 18 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. අවසන් රන්දෝලි මහා පෙරහර නිකිණි පුන් පොහොදා වීථි සංචාරය කිරීමට නියමිතයි.
අනතුරුව පසුදා දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා මෙවර පැවැත්වෙන පෙරහර මංගල්‍යයේ මෙන්ම සියලුම ආගමික වතාවත් ජනතා සහභාගීත්වයෙන් තොරව දැඩි සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව පැවැත්වීමටයි නියමිත වෙත්තේ මේ අතර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩම්මවන ප්‍රධාන හස්ති රාජා වන නැදුන්ගමුවේ හස්ති රාජා මේවන විට මහනුවර බලා ගමන් ආරම්භ කර තිබෙනවා හස්ති රාජාට ගමන් කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව සපයනවා එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මෙන්නමවට පත්වනවා ඔබට සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න